පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. සාකච්ඡාවට එක් වූ තවත් නියෝජිතින් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. සර් මැතිවරණයට සූදානම්ද දිනේ කිව්වා. සාකච්ඡාවේදී රටේ තියෙන තත්ත්වය ජනාධිපතිවරයාට අනාවුස් කරලා තිනවා. අපි අපේක්ෂකේ දානවා. ඒ අපේක්ෂක කවුද කියන එක පිළිබඳව සාකච්ඡා කරනවා. අපි 29 වෙනිදා අපේ දේශපාලන මණ්ඩලයට ඇස් කරලා තිනවා. එතෙන්දී අනාවුස් කරනවා. ඒකෙන් තීන්දුව තාමරන්නේ නැද්ද? තීන්දුව කරන් තියෙන එක ප්‍රකාශයටපත් කරනවා. මම මොන වගේ කෙනෙක්ද සාමාන්‍යයෙන්? දේශපාලඥයෙක් නැතු වෙන කවුද? තරුණද මහලුද නැත්නම්? ඒකෙන් පත් කරාම පස්සේ බලා ගන්න. මං නෑ මම ඉතින් මගේ හදවතේවත් ඔලුවේවත් එන අපේක්ෂකයා හරියන්නේ නැහැ. ඒවට කිසිම වටිනාකමක් නැහැ. දෙනන්න පුළුවන් ද මෙහෙම යද්දී? ඒයි. ඇයි සජිත් අනුර ඉන්නවනේ? හොඳයිනේ. හොඳයිද? නැතු අනුර ඒකනේ මං කියන්නේ අනුර එදත් හිටියන් 2005 මහින්ද මහත්තයා ජනාධිපති. ඉන්න තරමට හොඳයි. තව වැඩි වෙන්න ඕනේ අපේ. එහෙන බෙදෙන තරමට හොඳයි. කිසි සැකයක් තියාගන්න එපා. දිනන්නේ අපි ඉදිරිපත් කරන එක. හවුද? කොටාවේ මහත්තයනේ මේනේ. මේ පක්ෂය මේ ජනාධිපතිවරණයේදී ඉතාම බරපතල දේශපාලන තීන්දුවක් ගන්නවා. ඒ තීන්දුවත් එක්ක මම ඉන්නවා ඉස්සරහම. නෑ මෙහෙමයි කියන්නේ මේකට අපි ඉතාම පැහැදිලිව නිශ්චිත කාලයක් ඉල්ලුවා. 29 වෙනිදා අවසන් වෙනකන් දෙන්නකෝ. පැහැදිලිවම අපේ පක්ෂ ප්‍රතිපත්ති මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න වගේම රට ඉදිරියට අරගෙන යන්න පුළුවන් අපේක්ෂකයෙක් අපි පැහැදිලිවම ඉදිරිපත් කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රතිතුමා වෙනුවෙන් ස්වාධීන වෙනුවෙන් පොදු ජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ බැලන්ස් පේපරකේ තියෙනවා කියලා. එතකොට වර්තමාන ජනාධිපතිතුමා නෙමෙයිද ඔය සහාය දෙන අපේක්ෂක? අපි පූර්ණ නිගමනයන් වලට ඇවිල්ලා මම ප්‍රකාශ කරන්න සූදානම් වෙන්නේ නැහැ. ඉතින් අපි පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් අවසන් තීන්දුව ගන්නවා. පක්ෂයේ ජාතික සංවිධායකවරයා විදිහට මම විශ්වාස කරනවා පක්ෂයක් හදලා තියෙන්නේ මැතිවරණ වලට ඉදිරිපත් වෙයි. එහෙම නැතුව මැතිවරණ හැමුවේ පලා යන නෙවෙයි. හැබැයි පැහැදිලිවම අපි ගැළපෙන අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරනවා. ඉතින් මම සූට් එක නම් මහගෙන නැහැ කියන එක කියන්න ඕනේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ පක්ෂයට ඊයේ අපේ පක්ෂ නිර්මාතෘමා හම්බ වුණා ඊයේ එතුමා. ඒ හම්බ වෙච්ච වෙලාවේ කිව්වා එතුමා බොහොම පැහැදිලිව අද ස්වාධීන අපේක්ෂකයෙක්ට අපතම්පත් කරනවා කියලා. අපි සාකච්ඡා කරනවා. අපි අපේ දේශපාලන මණ්ඩලය හම්බෙලත් අපි එතුමත් එක්ක සාකච්ඡා කරනවා. අපිට වෙන පක්ෂ කතා කරොත් අපිත් එක්ක සාකච්ඡා කරනවා. අපි සාකච්ඡා කරන්න ලෑස්ති. මොකද හේතුව මේ දේශපාලනය කියලා කියන්නේ මරා කොටා ගන්න එකක් නෙවෙයි. කරන්න පුළුවන්. ඒ කියන්නේ පොහොට්ටුව බැලට් පේපර් එකේ නැත්නම් මේ පාර අනිවාර්යෙන් ඡන්දෙ තියෙනවානේ හතර දිනකටම උඩින්ම තියෙන්නේ පොහොට්ටුව මතක තියාගන්න. නම තෝරලා ඉවරයි කියන්නේ අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයට බලය ලබා දෙන්න. කවුද මහින්ද මහත්තයාද කියන්නේ ඒක ප්‍රකාශ කරන්නේ? දේශපාලන මණ්ඩලය. ජනාධිපතිවරණය වුණ ප්‍රකාශයටපත් වෙලා. මෙතෙක් කල් එතුමා ජනාධිපති ධූරයේ දරුවේ ඔබතුමාල්ලගේ සහයෝගය. දැන් මොකද කියන්නේ? නෑ අපි එතුමාව පත් කරේ යම් කිසි නිශ්චිත අරමුණු කීපයක් පෙරදරි කරගෙන ඒ අරමුණු වලින් කොටසක් එතුමා ඉටු කරා. ඒ සම්බන්ධයෙන් අපි අපේ ගෞරවය තියනවා එතුමාට. අපි එහෙම මේ ගුණමකු පක්ෂයක් නෙමෙයි අපි.